රට ජාතිය ආරක්ෂා කරනවා කියන රට දියුණු කරන එක. රට ජාතිය ආරක්ෂා කරන්න බෑ ආර්ථිකය කඩලා වලව්වක් දාලා. වලව් කාලේ මේක නැති වුණා. සිංහල රජ කාලේ එහෙම තිබුණේ නැහනේ. වාරි මාර්ග දියුණු කරා, කෘෂිකාර්මීය දියුණු කරා, වෙළඳාම දියුණු කරා. අපි එතෙන්ට යන්න ඕනේ. අන්න එතෙන්ට යන්නයි මේ නොවැම්බර් 16 වෙනිදා ගන්න තියෙන තීරණේ. අපේ සජිත් ප්‍රේමදාස, අපේ අපේක්ෂකතුමා හැමතිතුමා අන්නේ අලුත් යුගය නියෝජනය කරන. ඒ අලුත් යුගයට යන්න බලන්නේ. ඒ අලුත් යුගයට යන හොඳ උදාහරණයක් ළඟදිම එනවා. අපි දැන් ටැබ් යන්ත්‍ර දෙනවා. උසස් පෙළ පාසල් වලට අනික් අතින් ඉන්නවා පොහට්ටුව ගෝඨාභය රාජපක්ෂ. ඒගොල්ලෝම පෙන්නුව මැද මුලන පිටිපස්ස. ඔබට ඕනේ මැද මුලන වලව්වක ජීවත් වෙන්නද? ඒක මම කියන්නේ ඔබේ අනාගතය ගැන හිතන්න. ඒ අනාගතේ නියෝජනය වෙන හංසයත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමත්. ඉතින් නොවැම්බර් 16 වෙනිදා ඔබේ මිත්‍රයන් ඔක්කොම එක්ක ගිහින් ඔබට හොඳ අනාගතයක් ඇති කරගන්න හංසයා ළඟින් කතරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කර. මේ ක්‍රියාත්මක වන නීතියයි පසුගිය කාලේ රාජපක්ෂ සමයේ ක්‍රියාත්මක වෙච්ච නීතිය අතර අපි ලොකු වෙනසක් දකිනවා. දැන් නීතියේ විනිවිදභාවයක් තියෙනවා. ඒ වගේම නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාට ඒ ගැන මොනවද කියන්න පුළුවන්? දැන් තියෙන නීතිය ආරක්ෂා කරන විනිවිදභාවය ඇති කරපු ආණ්ඩුව. ඒක නැති වුණොත් ආපහු අර අඳුරු යුගයට යනවා. අඳුරු යුගයෙන් අපි එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකට නීති සම්මත කරා. මේ සැරේ තියෙන විකල්පය තමයි මේක ඉදිරියට ගෙනියනවාද අඳුරට යනවා. ඉදිරියට යනවා නම් අපි මෙතන ඉන්න හොඳ නැහැ. තවත් නීති රීති සම්මත කළා. ඒ විවිධභාවය ඇති කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ වගකීම ජනතාවට වැඩි කරන්න ඕනේ. ඒක කරන්න නම් හංසයා ළඟින් කතර ගහන එකයි තියෙන ආපහු සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න. අඳුරට යනවා නම් ඉතින් පොහට්ටු එක්ක යන්නේ. අඳුරට තමයි වෙන කොහෙද යන්නේ? රාජපක්ෂලා තියෙන එළියක් නැහැ නේ.